ආයුබෝවන් ඉතින්. තවත් ලස්සන දවසක්. නුවරඑළිය ඉඳලා අපි මේ අඹේවැල පැත්තට යන ගමන්. දැන් ඉන්නේ කන්දියල ජලාශයකව. කන්දියල ජලාශයේ කන්දියල රක්ෂිතව පහු කරගෙන අඹේවැල පැත්තට අපි යනවා ද ස්ට්‍රෝබෙරි ෆාම් බලන්න. අපේ පොඩ දෙන්නගේ විශේෂ ඉල්ලීමකට තමයි අද මේ ගමන යන්නේ. යන ගමන් අපේ ගමන ගැන ආයෙම මතක් කරත් අද අපේ ගමනේ තුන්වෙනි දවස. මුලින්ම පටන් ගත්තේ ඇල්ලවැලැල්ල රාවණැල්ල පැත්තෙන් ඇවිත් ලවස් ස්ලිප් බලලා දෙවෙනි දවසේ රම්බඩැල්ලට ගිහිල්ලා ඊට පස්සේ පොණැල්ලටත් ගිහිල්ලා දෙවෙනි දවසේ ඉවර කළා අද තුන්වෙනි දවස. අද ඇත්තටම ටිකක් දුර ගමනක් තියෙන්නේ. මොකද මේ ගමන ඉවර කළා අද හවසට ගෙදර යන්න තියෙනවානේ. ඊට කලින් තව ලොකු ගමනක් යන්න තියෙනවා. බලමුකෝ. ඇත්තටම මෙතන ස්ට්‍රෝබෙරි ෆාම් දෙකක් තියෙනවා. එකක් පරිං දකුණු පැත්තේ. එතන පයින් යන්න පුළුවන් කියලා තමයි කියන්නේ. අනිත් එක තියෙන්නේ මෙතන පයින් පහළින් පේන කොටසේ. එතෙන්ට නම් ටික දුරක් යන්න වෙනවා අපිට ට්‍රැක්ටර් එකකින්. අපි දැන් බලන් ඉන්නේ ට්‍රැක්ටර් එනකන්. අපිට කලින් ගියපු කණ්ඩායම එක්කගෙන ආයෙම එනතුරු අපිට ඉන්න වෙනවා. ඔය ඇතින් එන ට්‍රැක්ටරේ තමයි අපිට යන්න වෙන්නේ. ඇත්තටම අද ලස්සන දවසක්. හොඳට ඉර පායලා තියෙන නිසා වටපිටාව හොඳට පේනවා. මේ තියෙන්නේ අපේ සෆාරි චිප් එක නේ, මේ සෆාරි ට්‍රැක්ටර් එක. ස්ට්‍රෝබෙරි ෆාම් බලන්න යන සෆාරි ට්‍රැක්ටර් එක තමයි වෙන්නේ. ඔන්න එහෙනම් අපි පිටත් වෙලා. පොඩ්ඩක් ඇස්සෙනවා. ඒ අපේ ඩ්‍රයිවර් මහත්තයා. පොඩ්ඩක් නෙමෙයි, ඇත්තටම ගොඩක් ගැස්සෙනවා. අපූරු ගමනක්. බලන්නකො මේ වටපිටාව. ඇත්තටම අද හරි අපූරු දවසක්. මේ වටපිටාව ලස්සනට පේනවා. හොඳට ඉර පායලා මිදුමක් නැතුව වටපිටාවේ තියෙන කඳු පන්ති, වටපිටාවේ බලන්න තියෙන දේවල් හරි අපූරුවට බලන්න පුළුවන්. අපූරු දවසක්. අපි යන පාර දෙපැත්තෙන්ම වගාබිම්, අලුතෙන් හදන තවාන් වගාබිම්. එක පැත්තකින් වගකල ටික දවසක් වෙන අර්තාපල් කොටු. පාර දෙපැත්තේ විස්තර අපිට කියලා දෙන්න ඩ්‍රයිවර් මහත්තයා. ඇත්තටම හරි අපූරු අත්දැකීමක් මේක ලොකු කුඩා හැමෝටම.
පාර දෙපැත්තෙම එක එක විදිගේ පෝග වගා කරපු බිම්. හරිම ලස්සනයි. ඇත්තටම මෙතන ස්ට්‍රෝබෙරි කියන්නේ එකංගයක් විතරයි. හරියට බැලුවොත්ින් මේක ලොකු ගොවිපලක්. ස්ට්‍රෝබෙරි විතරක් නෙමෙයි අනිත් හැම ජාතියෙම එළවලු පළතුරු වගා කෙරෙන. හරි දැන් අපි එනවා මේ ගොවිපලේ ප්‍රධාන කොටසට. අපේ දකුණු පැත්තෙන් අඹවැල සුළං බලාගාර ටික ඈතින් බලා ගන්න පුළුවන්. මේ පරිසරයටම ගැලපෙන අහසකුත් එක්ක. ට්‍රැක්ට එක ආපහු වෙනකන් අපිට කලින් ආපු කණ්ඩායම බලාගෙන ඉන්නවා. ඔන්න අපි ආවා තැනට. මට කියන්න බැරුණානේ අපි විතරක් නෙමෙයි තව කණ්ඩායමක් අපිට එකතු වුණා. අපේ කණ්ඩායමේ 6 දෙනයිනේ. ඒක නිසා තවත් කට්ටියක් අපිත් එක්කම ෆාම් එක බලන්න එන්න ආවා. මෙතන ඉඳන් අපිට විස්තර කරලා දෙන්න, අපිට නොදන්න දේවල් කියලා දෙන්න ෆාම් එකෙන් නිල්ධාරි මහත්තයෙක් ඉන්නවා. එයාත් එක්ක අපි ඉස්සරහට ගිහිල්ලා බලමු මෙතන විස්තර ටික. අපේ අක්කර ඉස්සක් කර තියෙනවා. අක්කර ඉස්ස දැන් යන්නේ අල කැරට් ගෝවා ඒක්ස් ඒ වගේ තමයි දැන් යන්නේ. අල වලට මේ කාටම හොඳම කාණ කියන දැන් කරලා ඉර ඇහි කියලා තේරෙවදී ගොඩක් ඉස්සලයි. තව කාලෙ ගොඩක් අස්සේ. මේ කාටම හොඳම කාලෙ කියලා කියන්නේ. අයිස් සෙල්ල කියලා හිතන් දෙල. මේ කාටම හොඳම කාලෙ. මෙතන කියනවානේ මේක ඇවිල්ලා මේ ඒකෝ. ඒක මෙතන මම කන්නේ ලොවා ජීවිතේ නේ. ඔතන ඇස්සලා ඒකට ටිකන්නේ. ගේට් රෝඩ් එක මාස 3 මාරි 4 අත හවස් කරන්න පුළුවන් ගලවන්න පුළුවන්. දැන් මෙතන අපි බීච් සගා අත්තිේ බීච් සගා වල ඉගෙන මාස 6ක් කරනවා ලිස්ස. අපි යාපැත්ත తీරනේ ගල බීච් සගේ එක. ඒකට කියන්නේ ස්ප්‍රින් ඔනියන් කියලා. බටර් ලීක්ස් කියලා කියනවා. ඒකට එක පොඩක් රසය ලුණු වලට වැඩි පොඩක් රස වැඩි. ලුණු අලයක් හැදෙන්නේ නැහැ. ලුණු ගෙඩියක් හැදෙන්නේ නැහැ. මේ නිකම්ම හැදෙනවා. ග්‍රීන් පීස් එක මේක. ඒක පොඩි කරලක් හැදෙනවා. ඩැට පාක් එක කරලක් හැදෙන්නේ. අයිස්බර්ග් වල කියන්නේ ගෙඩි සලාද කියලා කියන්නේ. මෙන්න මෙතන මේ වගේ තමයි හැදෙන ආරක්නේ. මේ වගේ. මෙතන මේ වගේ අඳුරක් එන්නේ නැහැ. ගෙඩියක් තමයි හැදෙන්නේ. ගෙඩි සලාද. මෙතන තියෙන්නේ මේ මාළු මිරිස්. මේක වෙනකොට මේකට ඇවිල්ලා කියන්නේ රෙඩ් රැඩිෂ් කියලා චතුරු ආබු එකක්. පොඩි අලයක් හැදෙන්නේ ලොකු අල හැදෙන්නේ මේ හැදලා තියෙන්නේ පාති. ලොකු අල හැදෙන්නේ ඉක්මනට හැදෙනවා. සාමාන්‍යයෙන් මාසෙක ආහාර කිතර අස්සන ගන්න පුළුවන්. සලාඩ් වලට තමයි ගොඩක් කියන්නේ අර රතු පාටයි මේ ආබු වලේ. සලාද මෙතන තියෙන මේ සුකිනි. සුකිනි ගැන අහලා තියෙනවද? ඒක ඇවිල්ලා මේ පිපිඤ්ඤා වගේ ටිකක්
කරලක් හැදෙන්නේ කොළ පාටයි කහ පාටයි දෙකක් තියෙනවා. මේ පැත්තේ නම් ඔය අවට තියෙන පාරාදී කියනකට තියෙන සුපිලි නම. නරඬු වල තමයි වැඩේ කරන්නේ. මෙතන තියෙන බීට්‍රූට් තවාන. බීට්‍රූට් තවානේ වැඩක් තම කියන්නේ බීට්‍රූට් ගත්තම පැල දෙක තුනක් හැදෙනවා. අනිත් ඒවායි අතම කැටේකින් හැදෙන එක පැලය. මෙයා පැත්තේ ලීක්ස් තවාන. ලීක්ස් තවාන මාස දෙකක් විතර තියනවා. දෙකක් එකම අර්ථය තියනවා. අනිත් තවන් නම් මාසෙන් අය අපිට ගන්න පුළුවන්. ඉතින් මං කියන්නේ ලීක්ස් තවන් හරි හයක් තියන්න ඕනේ කියලා ලීක්ස් වල අපි සීට්ස් එකේ ඉඳලා ගලවන තැනට આવත් වෙන මාස 8ක් විතර තියන්න ඕනේ අපිට ලීස් ගහක් එන්න. දැන් මං කියන්නේ ලීක්ස් වැඩිම කාලයක් තමයි තියෙන්නේ. දැන් ස්ටෝරේ ගන්න. ඔයා ස්ටෝරේ ගන්න. මේකේ තියෙන්නේ මේ ස්ට්‍රෝබෙරි තියෙන්නේ. එතකොට අපි වගා කරන එක ක්‍රමයක් නේ. යෝගා කරන්නේ නැන් තියෙන බෑග් එක බෑගෙට පුරවලා තියෙන්නේ හොබත් එක. එතකොට මේ හැම එකකටම අපි බටර් ලයින් එකක් ගෙන තියෙනවා බින්දු දාන සම්පාදනය කියලා කියන්නේ. ඒකෙන් තමයි පොර වතුර ඔක්කොම අපි දෙන්නේ. ඉරිපස්සලේ. එතකොට මේක ගත්තා පළයක් අපි හදලා මාස දෙකමාරකින් පස්සේ අපිට අසන්න එනවා. අවුරුද්දක් අපි මේන්ටේන් කරනවා. අවුරුද්දට මෑන් 500ක ප්‍රමාණයක් තමයි අපිට හම්බෙන්නේ. කියන්නේ 500 අඩු ප්‍රමාණයක් තමයි හම්බෙන්නේ. ස්ටෝරේ එක බැලේ. අපි මේ ඔල්ටනන්නයක් යූස් කරන්නේ ඇතරේ ටෙම්පරේචර් එක වැඩි වෙන්න ඕනේ. ඒ වගේ තමයි ට්‍රේන්කා එකක් තියෙනත් තව. මංකවනේ අර ටෙම්පරේචර් වැඩි වෙන්නත් ඕනේ. ඒ වගේ තමයි රාජකාරිය වල අඩු වෙන්නත්. ඒකට තමයි ස්ට්‍රෝබෙරි බලය දෙන්නේ. ඒකට දැන් අපි දැන් මේ අවුරුද්ද දැන් තමයි පටන් ගන්නේ. ජනවාරි මාසෙ සෑහෙන කාලයක් ගියනස් තමයි ස්ට්‍රෝබෙරි මේ කියන්නේ මේවායි ක්ලයිමේට් එකක් තමයි දැන් ඒකට ලබන මාසෙ බලක් තව තමයි අපේ ප්‍රොඩක්ෂන් එක වැඩි වෙන්නේ. මේ කාලේ වුණා ගෙඩි ගොඩක් අඩු වෙලා තියෙන එක නිසා විවිධ තාක්ෂණික ක්‍රමවලට විවිධ පරිසර තත්ත්වයන් එක්ක ස්ට්‍රොබෙරි වගා කරන විදිය ගැන ලොකු විස්තරයක් අපේ තාක්ෂණික නිලධාරි මහත්තයා අපිට කියලා දුන්නා. එකින් එකට ටනල්ස් ඇතුලේ එකිනෙකට වෙනස් විදියට තමයි මේ ක්ෂේත්‍රය හදලා තියෙන්නේ. එකින් එකට ඒ තාක්ෂණික ක්‍රම ගැන හරි අප්පුරුවට අපිට කියලා දුන්නා. ඇත්තටම මේක ස්ට්‍රොබෙරි සීසන් එක නෙමෙයි. ඒක නිසා මේ වගාගෘහවල පළදාව දැන් ටිකක් අඩුයි. අපිට බලන්න තරමට නම් තියෙනවා. චුටි මලක ඉඳලා ගෙඩිය පොඩ පොඩ ලොකු වෙලා රතු පාට ස්ට්‍රොබෙරි ගෙඩියක් වෙනකන් ඒ ක්‍රියාවලිය මෙතෙන්දී හරි අපූර්වට බලා ගන්න පුළුවනේ. ස්ට්‍රොබෙරි ටනල්ස් ටික පහු කරලා අපි එළියට ආවා. මේ හරියට තියෙන්නේ එළවලු ජාති. කැරට් ඒ වගේම මම නම් මීට කලින් දැකලවත් නැති සමහර එළවලු වර්ගත් හම්බුණා.
ඒවා රස බලන්නත් අපිට අවස්ථාව හම්බුණා. ඇතර මේක හරි අපූර්ව අත්දැකීමක්. මොකද සමහර රස මීට කලින් අපි කවදාවත් විඳලා තිබිච්ච නැති දේවල්. ඊටත් වඩා ඒ මොහොතේදී නැවුම වගාවකින්ම කඩලා පොඩක් රස බලන එක, ඒක ඊටත් වඩා අපූර්ව අත්දැකීමක්. ඇතරම නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගන්න පුළුවන් මෙතෙන්දී. අපි අහලා තියෙන සහ ප්‍රායෝගිකව දැකලා නැති සමහර කාරණා මෙතන අපිට හරි අපූර්වට බලා ගන්න විඳ ගන්න පුළුවන්කම හම්බුණා. ඒ අපූර්ව කාල සීමාවෙන් පස්සේ අපිත් අනිත් කණ්ඩායම් වගේම ආයෙම ට්‍රැක්ටර් එක එනතුරු බලන් ඉන්න තැනට ආවා. ඈතින් ට්‍රැක්ටර් එක එනවා තවත් කණ්ඩායමක් අරගෙන. ඊට පස්සේ අපිව ආයේ ඉහළට අරන් යන්න. ඉතින් මේ ගමන අවසාන වෙද්දී මේක හරිම අපූර්ව අත්දැකීමක්. ඔයාලටත් පුළුවන් ඇවිල්ලා විඳ ගන්න. අඹේවැල පැත්තට ආවොතින් මේ පැත්තටත් එන්න කියලා ආරාධනා කරන ගම. එහෙමනම් මේ වීඩියෝ එක නවත්තන්න. වෙනද වගේම හොඳ නරක අපිට කියන්න. ඊළඟට අපි යනවා තවත් අපූර්ව ගමනක්. ඒක වීඩියෝ එකත් අරන් එනකම් දැනට නවතින්න. ඔයාලට බොහොම ස්තුතියි. උඩට ගිහිල්ලා අයිස්ක්‍රීම් එකක්, ෆ්‍රුට් ජූස් එකක්, ෆ්‍රෙෂ් ස්ට්‍රෝබෙරි ජූස් එකක් බොන්න එහෙම අමතක කරන්න එපා.